අයිබුවන් අලංකාරය සුන්දරත්වය මේ ගැන කතා කරන තමයි අපි හැමදාමත් රුවත්තිය මේ වෙලාවට ඔබේ යාළුවින්දර රැගෙන ඉන්නේ. ඉතින් අදත් සූදානම් අපි මේ සුන්දරත්වය ගැන කතා කරන්න. හැබැයි අපි අද දවසේ කතා කරන්නේ වෙනමම සුන්දරත්වයක් ගැන. දැන් අපි රූපය ගැන කතා කරනවා, අපේ සම ගැන කතා කරනවා, අපේ කොණ්ඩේ ගැන කතා කරනවා. හැබැයි අද දවසේ ඊට වඩා වෙනස් මාතෘකාවකට යන්න ඕනේ කියලා මං හිතුවා. ඉතින් අපි ඒ පිළිබඳව කතා කරන්න තමයි අද දිනේ රුවත්තිය තුළින් සූදානම් වෙන්නේ. ගෙදර අපි ගෙදරක් හදාගන්නවා. අපි ෆවුන්ඩේෂන් එකක් දානවා, බිත්ති බඳිනවා, වහල ගහනවා. ඊට පස්සේ අපි තුමු මේක වාස්තු විද්‍යානුකූලව කරනවා කියලා අපි මේ මන්දාකිණියේ කතා කරනවා වගේ. හැබැයි මේ හැම දෙයක්ම කරලා අපි ගේ ඇතුළට ගියාට පස්සේ අපිට ගේ ඇතුළේ තියෙන ලස්සන මදි කියලා හිතෙන්න පුළුවන්. එළියෙන් පේන තරම් ගේ ඇතුළේ ලස්සන නැහැ කියලා හිතෙන්න පුළුවන්. අන්න ඒ වෙනුවෙන් විශේෂිත වූ ක්‍රමවේදයක් මේ වර්තමානය තුළ නිර්මාණය වෙලා තියෙනවා. ඉන්ටීරිය ඩිසයිනින් කියලා කියන්නේ ලෝකයේ මේ වෙනකොට ඉතාම ලොකු ප්‍රවණතාවක් තියෙන කලාවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අද දවසේ අපි සූදානම් ඉන්ටීරිය ඩිසයිනින් පිළිබඳව කතා බහ කරන්න. අපි කොහොමද අපේ ගෙදර, එහෙම නැත්නම් අපේ ඔෆිස් එක නිවැරදිව අලංකාර කරගන්නේ කොහොමද? එහෙම නැත්නම් මේ ගෘහ අභ්‍යන්තරික නිර්මාණ ශිල්පය පිළිබඳව අපි කතා බහ කරන්න සූදානම්. ඉතින් මේ පිළිබඳව කතා බහ කරන්න අපි සම්බන්ධ කරගත්ත දෙල්නි හල්විටිගල ස්කූල් ඔෆ් ඉන්ටීරිය ඩිසයිනින් අධ්‍යක්ෂක, එංගලන්තයේ නෝතම්බ්‍රිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණි ආචාර්ය දෙල්නි හල්විටිගල මහත්මිය. අයිබෝන්. අයිබෝන්. ඉතින් මම ඔබතුමගෙන් අහන පළවෙනි ප්‍රශ්නේ තමයි, ඇයි ඉන්ටීරිය ඩිසයිනින් ඕන කරලා තියෙන්නේ? ඇයි ඉන්ටීරිය ඩිසයිනින් පාවිච්චි කරන්නේ? ඔව්, මේ හොඳ ප්‍රශ්නයක්කින් පටන් ගත්තේ. දැන් ඉන්ටීරිය ඩිසයිනින් කිව්වහම ඉන්ටීරිය ඩිසයින් වලින් වෙන්නේ අපි කවුරුත් ගෙයක් නිර්මාණය කරද්දී හරි මේ බලාපොරොත්තු එක්ක නිර්මාණය කරනවා. හොඳ මාකිටෙක් මේ හොයාගෙන එහෙම ලස්සන්ට නිර්මාණය කරනවා. ඒ නිර්මාණය කරන් පස්සේ මේ ගෙදර ඇතුළත මේ අවකාශයන් නිර්මාණය වෙන විදිහ තමයි ඉන්ටීරිය ඩිසයිනින් වල කරන්නේ. ඉතින් එතකොට ඒ අවකාශයන් නිර්මාණය වීම තුළින් තමයි අපිට මේ මානසික සුවය, අපේ ජීවනයේ ජීවිතයේ තියෙන පැවැත්ම, ඒවා මේ වැඩි දියුණු වෙන්නේ අපි හරි නිර්මාණයක් කරගත්තොත්. ඉතින් ඒකට අපි හිතන්නේව ගොඩක් තියෙනවා, අපි ප්ලෑන් කරගන්නේව ගොඩක් තියෙනවා. එහෙම තමයි ඉන්ටීරිය ඩිසයින් එකක් කරන්නේ. හොඳයි. 0.94 112 516 687 තමයි අපේ දුරකථන අංකය. ඔබට හිතෙන්න පුළුවන් ඔබේ ගෙදර මෙන්න මේ වගේ අලංකාර වෙන්න ඕනේ, මට මේ මගේ ගෙදර මේ වගේ හදාගන්න ඕනේ. ඔබට ගැටලුවක් තියෙනවා නම් ඔබට පුළුවන් අපිට කතා කරන්න. එහෙම නැත්නම් ඔබට දැනගන්න දෙයක් තියෙනවා නම් ඔබට පුළුවන් අපිට කතා කරන්න. දිලි, මම තවත් කාරණයක් දැනගන්න කැමතියි. දැන් ලංකාවේ මිනිස්සු ගොඩාක් වෙලාවට හිතනවා මේ අපි එළියෙන් ගේ පොඩ්ඩ හදාගත්තාම ඇති, අපිට දැන් මේ බිත්ති ටික හදාගෙන අපිට මේ ගේ වැටිලා ඉන්න තිබ්බනම් ඇති කියන කාරණේ තමයි ගොඩක් අය හිතන් ඉන්නේ. ඉන්ටීරිය ඩිසයිනින් වලින් මොන වගේ තල්ලුවක්ද වෙන්නේ අපේ යහපැවැත්මට? එහෙම නැත්නම් අපි හිතමු අපේ ස්ටේටස් එකට කොයිතරම් බලපෑමක් කරනවද? ඔව්, ඇත්තටම තමන්ගේ ගෙදරක් නිර්මාණය කිරීම තමයි තමන්ගේ අනන්‍යතාවය ඇති වෙන්නේ. ඉතින් එතකොට ඒ ගෙදර අපි වැටිලා ඉන්න බෝඩින් කාමරයේද නැත්නම් සුවිසල් මන්දිරයේද කියන එකක් නෑ. අපි ඉන්න තැන හරියන විදිහට නිර්මාණයක් කරගෙන ඒ නිර්මාණයෙන් අපිට අපේ වැඩවල එකක් නිර්මාණය කිරීම තුළින් අපි කරගන්න ලොකුම දේ තමයි අපේ කරන ක්‍රියාව කාර්යක්ෂම කර ගැනීම. ඒ කියන්නේ හරියට ස්පේස් ප්ලෑන් එකක් කරගත්තොත් ඒක තමයි අපේ මේ ක්‍රියාවට මේ වැඩිපුර වැඩි දියුණු වෙන්නේ. ඒකම මේ ඊළඟ දේ තමයි අලංකරණය. අලංකරණය තුළින් අපිට හරි සුන්දරත්වයක් දැනෙනවා. එතකොට අපිට මානසික සුවය වැඩිපුර ලැබෙනවා. ඉතින් ඒ විදිහට තමයි තමන් ඉන්න පොඩි කාමරේද, චූටි බෝඩින් කාමරේ කුලියට ඉන්න ගෙදරද කියලා නැහැ. තමන් ඉන්න තැන නිර්මාණය කර ගැනීම තමයි ඉන්ටීරිය ඩිසයිනින් වලින් වෙන්නේ. හොඳයි. තවත් ප්‍රශ්නයක් තමයි මට තියෙන. දැන් අපි බොහෝ වෙලාවට කතා කරන දෙයක් තමයි මේ අපේ ගෙදර. දැන් අපි හිතමු අපි බිත්තිය පේන්ට් කරලා තියෙනවා. හොඳයි. දැන් අපි ලයිටින් කරගන්නේ කොහොමද? අපි ෆොටෝ එකක් එල්ලගන්නේ කොහොමද? නැත්නම් අපි පෑන්ට්‍රි ප්ලෑන් කරගන්නේ කොහොමද? මේ කාරණා වලට කොහොමද ඉන්ටීරිය ඩිසයිනින් සම්බන්ධ වෙන්නේ? ඔව්, අපි මුලින්දන් කතා කරොත් ඉන්ටීරිය ඩිසයිනින් කියන්නේ ලයිටින් ඔය
පේන්ටින් අන්න ඒක තම ගොඩක් වෙලාවට අපි හිතන්නේ මේ ගෙදරක් පේන් කරන එක නැත්තං මේ කර්ටන් එක දාන එක නැත්තං ලයිට් එක දාගන්න තමයි ඉන්ටීරියර් ඩිසයින් එහෙම නෙමේ ඉන්ටීරියර් ඩිසයිනින් ගත්තාම අපි ගෙදරක් මේ එහෙම් පිටින්ම මේ ගයක් ගත්තාම ඒ ගෙදර අපිට ඒක රිලැක්ස් වෙන්න ඕනේ ඊළඟට අපිට ප්‍රයිවසි එකක් තියෙන්න ඕනේ අපේ මේ මොනවාද මේ අනන්‍යතාවයේ ඒ ගෙදරින් පේන්න ඕනේ ඊළඟට මේ අපේ මේ පෞද්ගලිකත්වයේ තියෙන්න ඕනේ කියන ගෙදර ඉන්න සමාජිකයන්ගේ වෙන වෙනම සෙපරේට්ලි මේ ඉන්ඩිපෙන්ඩන්සි කියන එක තියෙන්න ඕනේ ඊට පස්සේ මේ අනිත් එක තමයි මේ ඊළඟට මේ අපි නිර්මාණයක් කරන්න කලින් මුලින්ම හිතන්න ඕන දේවල් තියෙනවා. ඉතින් එතකොට අපි මුලින්ම මේ අපි සේවාදායකයත් කතා කරලා අපි බලන්න ඕනේ පවුලේ ඉන්න සමාජිකයන් කවුද? සමාජිකයන් කී දෙනෙක් ඉන්නවද? ඒ සමාජිකයන්ගේ වයස් තත්ත්වය කොහොමද? මම උදාහරණයක් වශයෙන් කියනවා දැන් අපිට සමහර වෙලාවට පවුලේ ළමයි දෙන්නයි අම්මයි තාත්තට අපි ගෙහ නිර්මාණය කරනවා අර ගෙදරින් ඉන්න ආච්චිව සීයාව අමතක වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ගිහිල්ලා දානවා අර ළමයි ඉන්න කාමරේ පැත්තකට. එහෙම නෙමෙයි. තමන් ඉන්න හැම සමාජිකයන්ටම මේ කාමරයක් ෂෙයා කරත් ඒ ඒ ෂෙයා කරන තැන වුණත් තමන්ගේ කියන තැනක් නිර්මාණය කරලා දීම ඉතා වැදගත් වෙනවා ඉන්ටීරියර් ඩිසයින් වලදී. ඉතින් එතකොට අපි මූලිකවම අපි බලන්න ඕනේ මේ පසුතැලය පසුබිම ගැන වැඩිපුර අවධානයක් යොමු කරන්නලා අපි දැනගන්න ඕනේ ගෙදර ඉන්න සමාජිකයන් වාසය. මම අතුරු ප්‍රශ්නයක් අහන්න. සමහරු කියනවා ඉන්ටීරියර් ඩිසයිනර් ඕනේ දිගේ තමයි අපේ ගේ මේ හදලා ගියේ අපිට ඕන දිර නැහැ කියලා. ඒක තමයි අපි ඒක තමයි මම මේ කියන්න යන්නේ. අපි අර මේ දැනගන්න ඕනේ සමාජිකයන්ට කතා කරලා ඒගොල්ලොන්ගේ අවශ්‍යතාවය කියන ළමයාගේ ඉඳලා අම්මා තාත්තගේ ඉඳලා දැන් අම්මා තාත්තට කතා කරලා ළමයාගේ කාමර නිර්මාණය කළා හරියන්නේ නැහැ. ඒ අපි හැම කෙනෙක්ගෙම මේ කතාබහ යොමු කරලා හරි මේ අවධානය අරගෙන ඒ අවශ්‍යතාවය අනුව තමයි නිර්මාණය කිරීම. මොකද අපි හැමතිස්සෙම බිලීව් කරන එකක් තමයි මම නම් ඉන්ටීරියර් ඩිසයිනර් කෙනෙක් විදිහට ෆෝම් ෆලෝ ෆන්ක්ෂන්. ඒ කියන්නේ අපේ ක්‍රියාව තමයි ගෙදර සිදුවෙන ක්‍රියාව තමයි ඉම්පෝර්ටන්ට් වෙන්නේ අලංකරණයට වඩා. ඉතින් ඊට පස්සේ තමයි අපි අලංකරණය ගැන හිතන්න ඕනේ. ඉතින් ඒ විදිහට අපි නිර්මාණය හිතලා ඊළඟට අපි බලන්න ඕනේ ගෙදර තියෙන සයිට් එක කොයි වගේද. මුලින්ම ඒ ගෙදරක පිහිටීම, ඒකේ තියෙන දේශගුණය, කාලගුණය, ඊළඟට ඉර වැටෙන පැත්ත, කාමරවලට කාමරයක් හරි ගෙදර ගත්තොත් ඉර කොයි පැත්තෙන්ද වැටෙන්නේ. ඒ අනුව තමයි අපි නිර්මාණය ගැන මුලින්ම හිතන්න ඕනේ. ඊළඟට තදබදේ වාහන, ඒ කියන්නේ ගේ ඇතුලේ අපි ඊළඟට හිතන්න ඕනේ තේමාවක්. මොන තේමාවටද අපි මේ නිර්මාණය කරන්න කියලා. මොකද ඕන නිර්මාණයකදී තේමාව කියන එක ඉතාම වැදගත් වෙනවා. ඒ තේමාව අනුව තමයි අපි මේ බලන්න ඕනේ කොයි වගේද මේ මේ අපි ඒ කියන්නේ අපි ඒ මොකද අපේ මං ඉස්සලා කිව්වා වගේ අපේ අනන්‍යතාවයේ පින් අපේ අපේ අනන්‍යතාවයේ පෙන්වන තැන තමයි ගෙදර කියන්නේ. ඉතින් එතකොට ඒ තේමාව මූලික වෙනවා. ඉතින් තේමාව කියලා හිතුවම අපි ගොඩක් අය හිතනවා ඇති මේ දැන් කොන්සෙප්ට් එකක් කිව්වම ඔය මොන දැන් කාටුන් එකක්ද නැත්නම් එහෙම එහෙම නෙමෙයි. අපේ තියෙන එක එක ස්ටයිල්ස්. දැන් අපි ෆර්නිචර් තේරුවා හරි ශ්‍රී ලංකන් ස්ටයිල්ස් නැත්නම් මේ ඕල් කන්ට්‍රි කියලා තියෙනවා. ඒ කියන්නේ නැත්නම් අපිට තියෙනවා මේ මොඩර්න් මේ කන්ටෙම්පරරි තියෙනවා ක්ලාසිකල් තියෙනවා. ඒ වගේ අපේ තියෙනවා ස්ටයිල්. උදාහරණයක් විදිහට දැන් අපි හිතමු වේවැල්ම නිර්මාණ ගොඩක් තියෙන කියන්නේ වේවැල් පුටුව වේවැල් ඒ කියන්නේ මෙහෙම බඩුවේ තියෙන මටීරියල් එක ගැන නෙමෙයි මම කියන්නේ. ඒකේ තියෙන ලුක් එක ගැන. ඒකයි මට ඇත්තටම අද පින්තූරට ගෙනාවට පෙන්වන්න වෙලයි. ඒකයි මේක ගොඩක් පින්තූරත් එක්ක සම්බන්ධ කරගෙන කරන්න ඕන දෙයක්. මේ ඉතින් ඒ කියන්නේ අපි තෝරා ගන්න ස්ටයිල් එක. ඉතින් අපි දන්නවා දැන් ශ්‍රී ලංකන් ස්ටයිල් එක කිව්වම ගොඩක් වෙලාවට කට් ඇන් පොලිෂ් පොලවත් එක්ක ඊළඟට මේ මේ මොනවාද සිමෙන්ට් මේ 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 මොනවාද මේ ලී හාන්සි පුටු වගේ පුටු එක අමු මේ මොනවාද කවිච්චි ඒ වගේ ඒවත් එක්ක ඊළඟට අපේ අමුරෙද්දෙන් කරපු ත්‍රෝපිෂන්ස් ඒ සොෆ්ට්වෙයාර් නිෂින් වලට ඒ වගේ යොදාගන්නේ. ඒ වගේ එක එක ස්ටයිල්ස් තියෙනවා. අපි ඒ ස්ටයිල් එක ගැන මුලින්ම හිතන්න ඕනේ. දැන් අපේ ඇත්තටම ගොඩක් වෙලාවට අපේ මේ මේ සේවාදායකයන්ට වෙන දෙයක් තමයි අපේ මේ ප්‍රේක්ෂකයන් ස්පෙෂලි තමන්ගේ ගෙදර ගැන බැලුවාම අවට දැන් පොඩ්ඩක් බැලුවොත් තේරෙයි සමහර වෙලාවට මේ
ගෘහභාණ්ඩ සාප්පු වගේ වෙලා තියෙනවා. මොකද වෙලා තියෙන යන්න තැනදී කඩේක දැන් අපි ගේ කරයන් පස්සේ ගිහිල්ලා ලස්සනම තියෙන සෝෆා එක ගේනවා. ඊට පස්සේ ආයි ටික දවසකින් ගියාම ආයි සේල් එකක් වගේ දාලා තව එකක් දකින ඒකත් ගෙනල්ලා කොහෙද තියෙනවා. ඔව්. ඉතින් ඒ දෙකේ ඊළඟට ගැනපුමක් නැහැ. ඊළඟට තව ටික කාලෙකින් පේන්ට් කඩේට ගිහිල්ලා කැමැතිම පාට ගෙනල්ලා පේන්ට් එක ගන්නවා. ඊළඟට ටයිල් කඩේට ගිහිල්ලා තියෙන ලස්සන මෝස්තරේ ටයිල් එක දානවා. ඉතින් අපේ බලන්නේ නැහැ මේ ටයිල් එක කොහොමද බිත්තියට ගැලපෙන්නේ, බිත්තිය කොහොමද සීලිමට ගැලපෙන්නේ, ඊළඟට මේ සීලි ඒ තමයි අපේ පසුතැල. ඒකත් එක්ක එන ගෘහභාණ්ඩ කොහොමද අපි ගලපගන්නේ කියන එක අපි හිතන්නේ. ඉතින් එතකොට මේක ලොකු ගැටලුවක් වෙනවා. මේ මොකද මේ ඒ කොම්බිනේෂන් එක එකට එක වුණාම තමයි මේ හොඳ නිර්මාණයක් ඇති වෙන්නේ. ඉතින් මේක ගැන ඉතාම වැදගත් වෙනවා. අපි නිකන් මේ ඉන්ටීරියර් ඩිසයිනින් කිව්වහම අර ගොඩක් ලඳ මම ඉස්සෙල්ලා කිව්වා වගේ කර්ටන් දාන එක පේන්ට් ගන්න එක නෙමෙයි, මේ හැම සියල්ලම එක නිර්මාණයක් එකට මේ සම්බන්ධ වෙච්ච නිර්මාණයක් විදිහට නිර්මාණ කිරීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඔබට දැන් කල්පනා කරනවා ඇති මගේ ගෙදර ඒ කියන්නේ තීම් එක මම වැරදියට පාවිච්චි කරලා තියෙන්නේ, මගේ සෝෆා එක කළු පාටයිනේ, අගත්ත පුඩු සැටිය කහ පාටයි, මෙහෙම එක එක පාටවල් කියලා කියවෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ ඔබට පුළුවන් එහෙම ගැටලුවක් තියෙනවා නම් කතා කරන්න 0.094 112 516 687 කියන දුරකථන අංකයෙන් ඔබට පුළුවන් මේ තියෙන කාරණා පිළිබඳව දැන කියා ගන්න. දිලි මන් තවත් දෙයක් දැනගන්න කැමතියි. දැන් සමහරව ඉතින් ඉන්නවා මේ ඉන්ටීරියර් ඩිසයිනින් කියන එක ලොකු බජට් එකක් යන වැඩක්. අපි හිතමු දැන් සීමා සහිත බජට් එකකට අපිට මේක කරන්න පුළුවන් ද ඉන්ටීරියර් ඩිසයින්. කෙනෙක් කියලා කියන මට තියෙන බජට් එක මෙච්චරයි, මට මේ ඉන්ටීරියර් එක මට කරලා දෙන්න. මේ දේ කරන්න පුළුවන්ද? ඒ කියන්නේ පොසිබල් දත් එක තියෙනවද? ඔව්, අපි ඇත්තටම මේ ඕන කෙනෙක් අපි නිර්මාණශීලී. මොකද අපි තමන්ගේ ගෙදර ඇත්තටම හැමදාම ප්‍රොෆෙෂනල් කෙනෙක්ම ගෙන්න ගන්න ඕනේ. තමන්ට තියෙන මේ 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 නිර්මාණශීලීත්වය ප්‍රයෝගී කරගෙන ඒක නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට අනිත් එක මම හැමතිස්සෙම බිලීව් කරන එකක් තමයි ගොඩාක් වියදමක් දරන්න ඕනේ තැනක් ලස්සන කරගන්න. සමහර වෙලාවට අපි අපතේ දාන රීසයිකල් ෆර්නිචර් වලින් අපිට ලස්සන කරගන්න පුළුවන්. අනිත් එක හැමතිස්සෙම මේ අලුතෙන් ෆර්නිචර් ගන්නම ඕනේ නෑ මේ තැනක් ලස්සන කරගන්න. අපිට ඒක මේ මේ තියෙන ෆර්නිචර්ම මේ මේ අලුත් විදියට අපිට තියාගන්න පුළුවන්. සමහරට අපි දාන ඩෙකරේෂන් ඒ කියන්නේ ත්‍රෝ පිලෝස්, ත්‍රෝ කුෂන්ස්, රග්ස්, මේ ඕර්නමෙන්ටල් ෆ්ලවර්ස් ඒවා ටික දාලා ඒවට ලොකු වේදමක් යන්නේ නැහැ. අර තියෙන පරණ ෆර්නිචර් වලට ඒවා මික්ස් කරගෙන අපිට අලුත් පෙනුමක් ගන්න පුළුවන්. ඉතින් ඒක තමන්ගේ මේ මේ තියෙන හැකියාව, තමන්ගේ තියෙන මේ 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 දැනුමත් එක්ක උපයෝගී කරගෙන තමයි අපිට මේ නිර්මාණය කරන්න පුළුවන්. හොඳයි. ඉතින් තවත් කාරණයක් තමයි දෙන්නේ මේ දැන් සමහරු කියනවා තට්ටු දෙකේ ගියක් ගැහුවොත් නම් ඉන්ටීරියර් ඩිසයිනින් එක හොඳට කරගන්න පුළුවන්, මේ තනි තට්ටු අපිට මොන ඉන්ටීරියර් ඩිසයිනින් දානේ කියලා පුංචි ගැටලුවක් තියෙනවා. සමහරුන් එහෙම මතයක් තියාගෙන ඉන්නවා. ඒකට මොන වගේ උත්තරයක්ද දෙන්නේ? ඔව්, දැන් ඒක ගැන කියද්දි මම දැන් මෙච්චර වෙලා කිව්වේ ඒකයි. අපි ඉන්නේ පැල්පතේද, අපි ඉන්නේ පොඩි පොඩි බෝඩිමේද, අපි ඉන්නේ හොස්ටල් කාමරේද, නැත්නම් තට්ටු තුනේ මාලිගාවේද කියලා නෑ. තමන්ගේ ඉන්න තැන තමන්ට මානසික සුවය ලැබෙන විදිහට තමන්ගේ මේ අවශ්‍යතාවය අනුව දෙයක් නිර්මාණය කරගැනීම ඉතා වැදගත්. ඉන්ටීරියර් ඩිසයිනින් කියන එක හැම කෙනෙක්ටම අත්‍යවශ්‍ය දෙයක්. මොකද මේ මං ඇත්තටම දකින්නවා ඒක දැන් අපේ ලංකාවේ හරියටම ඒ දේ අඩුයි. හරියටම අපි මේ ඉන්ටීරියර් ඩිසයිනින් කියන එකට අවධානය යොමු කරන්නේ හරිම අඩුවෙන්. මොකද අපි පොඩි තනි තට්ටුවේ හැදුවා වුණත් හරි උමනාවෙන් ස්ට්‍රක්චර් එක බිල්ඩ් කරනවා. ඉතින් ආකිටෙක්ට්ලත් ලස්සන්ට ගේ එලියෙන් බැලුවම ලස්සන්ට ඒක නිර්මාණය කරනවා. ඊළඟට ඇතුළට ආවහම අර මේ කිසිම ෆර්නිචර් වල ගැලපුමක් නැහැ, ඊළඟට වන්නවල ගැලපුමක් නැහැ එහෙම. ඉතින් මේ ඇත්තටම ඉන්ටීරියර් ඩිසයිනින් කියන්නේ මේ ඔක්කොමගෙම කොම්බිනේෂන් එකක්. ඒ කියන්නේ අපි හරියට තේමාව තෝරගෙන ඊට පස්සේ වන්න ගැන හිතන්න ඕනේ. වන්න ගැන හිතද්දි මූලිකව අපි වන්නවල තියෙන සයිකොලොජි එක මේ මේ මොනවාද සයිකොලොජි පැත්තෙන් අපි හිතන්න ඕනේ, මානසික මේ මොනවාද
මනෝවිද්‍යාව ගැන වන්න මනෝවිද්‍යාව කියලා වෙනම තියෙනවා. මේ පාට කියන්නේ නෙගටිව් මේවා දෙනවා පොසිටිව් මේවා. ඔව් ඒ කියන්නේ හැම පාටක්ම මේ පාට ගැන කතා කරා මම හිතන්නේ අපි ඉස්සරහට කතා කරමු අද වෙලා නැති වෙයි. මොකද පාටක් ගත්තාම අපේ කලර් වීල් එක ගත්තාම කලර් වීල් එකේ පාට 12ක් තියෙනවා. ඊට අමතරව නියුට්‍රල් පැලට් එක කියලා උදාසීන වර්ණ තියෙනවා. ඊළඟට මේ හැම පාටකම තියෙනවා අර්ථයක්. අපිට මනෝවිද්‍ය අපි රතු පාට කියත්තාම අපිට මේ මොන වගේ ඒවද මතක් වෙන්නේ? ඔයාලට රතු පාට කිව්වම මට නම් මතක් වෙන්නේ පොඩි රෞද්‍ර, ඒ කියන්නේ